ಕರ್ನಾಟಕದ ಬಾಂಧುರ ಜಯಶೇಖರ ಸಮಗ penavemu obalanka obavemu obalanka devidi surakemu obalanka ලංකා කුල තිසි දැමි සිරි රහල් කුමර තුඟ පණුවන් ලද ලංකා ඔබට සුබෝදයසම අද අපි ඉතාම ගරුත්වෙන් සුනිල් සාන්තයන් ගැන කතා කරනවා ඉගෙන කතා කරන්න අපි ආරාධනා කරලා තියෙනවා ඔහුගේ දෙටුපුත් ලංකා සාන්තර ඔබට සුබෝදයසම සුබෝදයසම අපි මම හිතන්නේ පළමුවෙන්ම තාත්තා මයිතන ගායකයන්ට සාහනිත්යයට දුන්න අවවාද මයිතන ගා මේ ගීත අහලා තිබ්බ සමහර අය දැන් මයිතන වර්තමාන පරම්පරාව උගේ කටහඬ අහලා නැහැ උන් කතා කරනවා අපි ඊට සමන් දීලා ඔබේ වැසරණ අපි ආරම්භ කරමු මොන ගායකයෙක් වරට බලාපොරොත්තුවක් තියෙනවා නම් දුම් බීමට පුරුදු වන්න එපා මත්පැන් පානෙන් ගායකයාට නරකක් සිදු වෙනවාද මත්පැන් පානෙන් ගායකයාට නරකක් සිදුවන්නේ නැතයි කියොත් ඒ කියන්නේ මත්පැනට කෑදර ගායකයෙක්. මත්පැනින් නරකක් මිසක් හොඳක් කිසි විටක සිදුවන්නේ නැහැ. ඔබ හොඳ ගායකයෙක් වන්නට කැමති නම් මත්පැනට අතන ගසන්න. දැන් තාත්තා ගායකයන්ට හොඳ අවවාද දීලා තියෙනවා. මම හිතන්නේ ගායකයෝ පිළිගන්නවද දන්නේ නැහැ. නමුත් ඔබලාට මොනවද කියුවේ? අපිට ඇත්තටම තාත්තාගෙන් එක එක අපේ කාල පරිච්ඡේදවල වෙනස්. පොඩි කාලේදී අපිට ඇත්තටම තාත්තා ළඟින් හිටියා අපේ. ඇත්තටම තාත්තා ගුවන් විදුලියෙන් අයින් වෙලා ගෙදර යෑමේ හොඳක් වුණා අපිට. අපිත් එක්ක පැය 24 ජීවත් වුණා. ඒ කියන්නේ 52 න් පස්සේ අපි ඔක්කොම ඉපදෙන්නේ. දැන් ඔය ගුවන් විදුලියෙන් ගිහිල්ලා මේ ගෙදර ආවා. ඒක ගැන ජනතාව දැනගන්න කැමති. ඒ ගැන ටිකක් පැහැදිලි කිරීමක් කෙරුවොත් ඔබට වයස කීයද ඒ කාලේ ඒ ගැන? නෑ මෙහෙමයි. ඇත්තටම මම කියන්න. සුනිල් සාන්තයන් ඉන්දියාවේ දන්නම් 39 යනවා. 39 ගිහින් එහෙ ඉන්දියාවේ ශාන්තිනිකේතනයේ අවුරුද්දා ඊට පස්සේ තව අවුරුදු 5ක් වගේ වෙන්න ඉන්නවා මේ බාත්කණ්ඩ යුනිවර්සිටි එකේ. එතකොට මේ බාත්කණ්ඩ යුනිවර්සිටි එකේ යා ඇත්තටම ඒකේ රත්නජන්ක මහත්මයාම ඒකේ මහාචාර්ය යා ලියලා තියෙනවා මෙයාට. එයා තමයි යා ගායනේනුත් පළවෙනි පන්තිය එලාට වාදනේනුත් පළවෙනි පන්තියෙත් පළවෙනිය. ඒ කියන්නේ බෙස්ට් ටොප් කරලා තමයි ඒ පාස් වෙන්නේ. එතකොට මේ එයාම ලියලා තියෙන එයාගේ දශකම් ගැන අතෙන්ම ලියපු ලිපියක් තියෙනවා. එහෙම කරලා ලංකාවට එන්නේ එයා සංගීතයේ ඉතාමත් දක්ෂ විදියට හදාරලා. ඉතින් මෙහෙ ආව ලංකාවට ආවට පස්සේ එයාට සුනිල් සාන්තයන්ට පටන් ගැම්මෙන්ම එයාට දෙන්නේ මේ සරඹ ගුරුපත් වීම. සංගීතයට සම්බන්ධයෙන් එයාව සම්බන්ධ කර එයාට දෙන්නේ පත්වීම. ඊට පස්සේ ඒතර 45 එයා තමුන් හිමීට තමුන්ම සංගීතයක් පටන් ගන්නවා. එතන මේ වර්තමානෙත් ඕක තමයි අපේ ලංකාවේ වෙන්නේ. එතෙන්දී සුනිල් සාන්තයත් එක්ක එහෙ හිටපු එක්කෙනෙක් ඉඳලා තියෙනවා එයා. එයා එහෙදි කියලා තියෙනවා මට අම්මා කියලා දෙනවා මේ බොච්චර කොච්චර මේ ප්‍රයා කරත් අන්තිමේ ලංකාවේ මං යටත් තමයි මුටින් දෙන්නේ කියලා. එහෙම කියලා ඇත්තට මේක සිද්ධ වුණා. එයා මෙහෙ ආපම ඒ පුද්ගලයා සුනිල් සාන්තයන්ට ඉස්සෙල්ලා ලංකාවට ඇවිදින් මේ ඒ කියන්නේ ඒ කාලේ හිටපු අපේ බලධාරීන් එක්කතු වෙලා එයා ගන්නවා සංගීත විද්‍යාලයේ විදුහල්පතිකම. නමුත් ඒ වුණාට අපි ඒ පුද්ගලයාද කවුද කියලා දන්නේ නැහැ. සුනිල් සාන්තයන් තාම ඉන්නවා අපි අතර. ඒක ඇත්ත. දැන් ඒ පුද්ගලයාගෙන් අපේ ලංකාවේ සංගීතයට වුණා කියලා කරපු එක ගීතයක්වත් අහන්න දැනට අද වෙනකොට නැහැ. ඔහු මං අහලා තියෙනවා මේ
ඇත්තටම කියනවා නම කියන්න මම ලයනර් දිසිංහ මහත්මයා. ඒ මහත්මයා මේ මෙහි ඉඳලා ඉඳිද්දිත් ඉන්දියානු ඇඳුම් ඇඳගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉන්දියානු යටි සංගීතයක් තමයි ඔහුගෙන් මෙහෙට ප්‍රොමෝට් වුණේ. ඊළඟට ඔහු අඩුම ගානේ මේ එක්තරා අවස්ථාවකද සුනිල් ශාන්තයන්ට සංගීත විද්‍යාලයේ මේ ඒකේ උගන්වන්න තරක් දෙන්න කතා කරත් ඒකට විරුද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු විරුද්ධවල්පදිකම තියාගෙන ඒ යටතේ ඔබ කියන්නේ නේ අපි විරුද්ධ කතා කියන්නේ දැන් ඇත්තටම මම විරුද්ධ කියන්නේ දැන් මම ලෑන නිදර්ශෙන් ගෙන් තමයි මේ අසාධාරණ උඩ උනේ. ඔව්. එතන එතන මුලට එතන ඊට පස්සේ ගුවන්විදුලියේ සම්බන්ධ වෙනකොට එතෙන්දි තව කට්ටියක් එකතු වුණා. එතෙන්දී ලංකාවේ ගුවන්විදුලියේ පළවෙනි සිංහල මේ අධ්‍යක්ෂ ජනරල් වෙන්නේ එම්ජේ පෙරේරා මහත්මයා. ඒක ඉස්සෙල්ලා ඉන්නේ මේ සුදු කට්ටිය. එයාට එකතු වෙනවා මහාචාර්ය සරච්චන්ද්‍රයා. සරච්චන්ද්‍රයන් එතෙන්දී එකතු වෙලා ඒගොල්ලෝ මේ සුනිල් ශාන්තයන් යන මග නවත්තනවා. يعني මේ සියලු දෙනාම එකතු වෙලා අසාධාරණයක් කරනවා. සාධාරණ කරන්නේ සුනිල් ශාන්තයන් ලංකාවේ ජනප්‍රියයි වෙලා අවුරුදු සුනිල් ශාන්තයන්ගේ කතාවල් තියෙනවා. මම අවුරුදු පහක් කරද්දී මට විරුද්ධකාරයෝ ආවා. ඒගොල්ලන්ට මම නවත්තන්න ඕන වුණා. ඒතර එතෙන්දි තමයි යා ඒගොල්ලෝ ඒකට ක්‍රමයක් හදලි වෙලා එයාව එතනින් නවත්තන්නේ. ඉතින් එතෙන්දි අරගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කරේ ඉන්දියානු සංගීතය තමයි මෙහෙ. ඒගොල්ලෝ කියන්නේ අපේ සංගීතය කියන්නේ හින්දුස්ථානි සංගීතය. අපිට වෙන සංගීතය සුනිල් ශාන්තයන් දුන්නු සංගීතයේ රටම වැළඳ ගන්නවා. ඇත්තර මේ සුනිල් ශාන්තයන්ගේ පොත් ඔහු තමයි පළවෙනි මේ පොත් ප්‍රකාශකයා සංගීතඥයෙක්. ඔහුගේ මේ පොතේ කියනවා මේ මෙතන කියනවා අලුත්ම මේ මල් මිහිර කියන්නේ අලුත් දෑ නොතන ජාතිය ලෝ නොනගි. අපි මේ මල් මිහිර සුනිල් ශාන්ත අපි පෙන්නමු මේක. නමුත් දැන් මේ වෙලාවේ එන ඔබ ඊටම කලකිරීමකින් කතා කරා. මොකද මට ආසයි කියන්නේ අපේ ප්‍රේක්ෂකව කැමති වෙයි. අම්මා මොනවද කිය ඔබ දැන් ඒ කාලේ වයස කීයද? දැන් මේ නෑ වයස දැන් ඔන්න ඔය අපි දැන් 46 නේ. දැන් අපේ ඊට තාත්තා අම්මා අපි ඒ දෙන්න රසාදුම දින 52. 50. එතකොට අයියා උපදින්නේ 53. මම උපදින්නේ 56. එතකොට ඒ වගේම ඊට පස්සේ ඔබට තව නංගි කෙනෙක් සහ මල්ලි නංගි ඉන්නවා. එතකොට මේ ඒ අපි දැන් අපි ඔය කාල පරිච්ඡේදේ නෑ ඇත්තටම. අපි ඔය ඉතිහාසයේ ඉන්නේ අපි ඉන්නේ ඊට පස්සේ. ඒතර ඔය අසාධාරණකම් වෙලා හැබැයි සුනිල් ශාන්තයන් කරන්න ගිය දේ ඇත්තටම බලන්නයි. මුලින් ගත්තොත් මම ඒක ඔය දැන් එයා අපි ඉංජිනේරුවෙක් වේවා දොස්තර කෙනෙක් වේවා ඕන කෙනෙක් මේ හැම ඒවැ මේ අලුත් දේවල් කරන්න පුළුවන් අය ඉන්නේ සුළු කොටසක්. අනිත් අය තමුන්ක දින කරගත දේ හොඳින් කරගෙන යන්න පුළුවන්. අපිට අපේ අපිට වෙන්නේ අපිට එතෙන්දී උනේ සංගීතයේ කියන එකේදී තරා කොටසක් මේකේ මුල් බැහැගෙන හිටපු අය තරංගයක් ඒගොල්ලන්ට තරංගයක් දීමට කට්ටිය එක්කෙනෙක් එනකොට එයාට ප්‍රේක්ෂකයෝ එයාට මිනිස්සු එගේ හිත දිනාගෙන ඉදිරියට එදින් අලුත් දෙයක් කරද්දී අලුත් සංගීතයක් දෙද්දී එයාව නවත්තන්නයි ඕන උනේ. එයත් එක්ක ඒ සංගීතයේ තියෙද්දී අපේ සංගීතයේ තියෙන ඒ විදිහට ගියේ නැහැ. අපි සින්දුවක් මොකද මම දැන් ප්‍රේක්ෂක ප්‍රචාරයක් දෙනවා. අපි ඕලු පිපිලා අපි කියන්නේ අපේ සම්පූර්ණ සින්දුව වාදනය කරන්න බෑ. නමුත් අපි ඕලු පිපිලා කියන්නේ දැන් ඔබ ඔහුගේ පුතා හැටියට දැන් ඔබලා ගායනයට පිවිසුනේ නැහනේ. තාත්තා ඒ කාලේ මොනවද කිව්වද ගායන කරන්න එපා කියලා? මොකද දැන් ඊයේත් මේ සාකච්ඡා වුණා ඔබ මේව සරහනේ නැ බව හින්දා සමහර අය මේ හැම එක්කෙනාම මේ දරුවෝ තාත්තලාගේ සින්දු කියලා ජනප්‍රිය වෙනා කියලා. ඔබට මොකද්ද ඔබේ පියා කිව්වේ? අපිට පොඩි කාලේ තාත්තා කිව්වා සංගීත කරන්න එපා කියලා.
පෙත්තර මේ පත්තර වලින් කියන කතා කරලා දහන ගැන හදිම කියලගෙන නෑ ඒගොල්ලන් සංගීතය තහන එහෙම කියනවට මතකයි ඇයි ඒ තාත්තා කලකිරීමකින්ද කලකිරේ යා කිව්වේ සංගීතය කරලා ඒකෙන් ජීවත් වෙන්න ගියොත් මට උණු දේ තාත්තම කියනවා තාත්තා කටහඬින්ම කියනවා මට උණු දේ මේගොල්ලන්ටත් වෙයි කියන එක මට එහෙම වෙන්න ඕන වුණ නෑ කියලා ඉතින් එයා හරි අතනම ඔහු හරි කියද්දී ඔව් අපි කරපු දේන් අපි ඉගෙන ගත්තා අපි ඇත්තරම අපි පිරිමි තුන් දෙනා ඉංජිනේරුවෝ වුණා පෙරදෙනේ තුන් දෙනාම ඉංජිනේරුවෝ ඉංජිනේරුවෝ ඊළඟ නංගි පශු වෛද්‍ය කෙනෙක් වුණා ඉතින් අද වුණත් මම සන්තෝෂ වෙනවා මට දැන් මම ඉගෙන ගත්ත දේන් මම මට තනියම කාටවත් අතපහන් නැතුව කිසි දෙයක් සම්බන්ධ කිසි කෙනෙක්ගෙන් මේ වාසියක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැතුව මට ජීවත් වෙන්න පුළුවන් දැන් ඇත්තටම මම සාර්ථකී වැඩවලට මගේ ළමයි දා ඉගෙනගෙන ඉවරයි මම වැඩි වැඩියෙන් ඒවට මේ සම්බන්ධ වෙනවා ඒ උඟ මේ වැඩ ඒ සම්බන්ධයෙන් මේ වැඩ කටයුතු කරගෙන යනවා නමුත් දැන් මේක වෙන්නේ ලංකාව විතර නෙවෙයිද කියන්නේ මම දන්න ඉන්දියාවේ මෙහෙම වෙන්නේ නැහැ මම දන්නා හොඳට නමුත් අනිත් තැන් වලත් කලාකාරයන් මේ වගේ සලකන සුසාන්තන් වගේ කෙනෙක් ඒ රටවල හිටියා නම් මීට වැඩිය උන් සලකීමක් කියන ඔබ දැන් ඇට්ලන්ටා වල අවුරුදු 30 ගන්න වාසය කරනවා මොකද්ද ඔබට කියන්නේ තියෙන්නේ එහෙම වෙද්දී සුනිල් ඒ කාලේ සුනිල් ශාන්තයන්ගේ මේ අපි බලන්න ඕනේ කාලෙත් එක්ක දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ සුනිල් ශාන්තයන් කරේ ඔහු සංගීතය කරන්නේ ගුවන් විදුලි හරහා පමණයි ඔහුට ඔහු මුදල් ලිපීම නෙමෙයි ඔහුගේ පරමාර්ථය ඔහු ඔහුගේ එකම ඒවා ඒවා විකුණන්න යන්නේ මුදලාල්ලාට ඔහු තැටි වලට කියන්නේ. ඒතර ගුවන් විදුලිය දොර වහපු ගාම ඔහුට වෙන සින්දු කියන්න තර නැතු වෙනවා. ඒකම එයාගේ ගෝලෙයින්ටත් ගුවන් විදුලියේ සුනිසාන්ත කොල්ලෙකුත් ඒගොල්ලෝ වැරදි විදිහට එයාට සලකන්න ගත්තම එයාගේ පන්තිවල එන ළමයි තඩු වෙගෙන යනවා. එතනින් ඊට පස්සේ එයා ඔක්කොම දාලා ගෙදර යනවා. ඉතින් ඒ කියන්නේ ඔහු අද වෙන ඊට පස්සේ කාලෙකවත් එහෙම අර විකුණන්න ගියේ නැහැ. තමගේ කෘති ඒක ඇත්තට ඔහුගේ ගෝලයන් ගැන කතා කරු දැන් මට මතක් වෙන්නේ ඔබ මේ අයෝඩෙනිස් නමුත් ඔහු ඔබ මට මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා තවත් ගෝලයෝ ගැන කිව්වා ගෝලයන් ගැන ටිකක් මතක් කිරීමක් කරපු මෙහෙම ඇත්තට මෙහෙම දැන් ඔය සරච්චන්ද්‍රයන් ඒගොල්ලෝ එකතු වෙලා ලයිනදල් සිංහ සුනිල් ශාන්තයන්ට විරුද්ධ වෙලා එයාව සම්පූර්ණයෙන්ම නවත්තන්න වැඩ කරද්දී සමහර ගෝලෙන් ඔහුගේ ඇත්තටම උන්ගේ ඉරගත්තා කියන එකවත් කියන්නේ මම උදාහරණයක් කියන බ්ලැන්ක් ඇත්තරම ගත්තොත් සුනිල් ශාන්තන්ගේ පළවෙනිම ගෝලයක් වෙන්නේ අපේ පණ්ඩිත අමරදේව. ඒ කියන්නේ හේජේ රන්සිංහ මහත්මයා ලියලා දිනනවා ඔහු කොහොමද අමරදේවයන් එක්කන් ආවේ. මගේ පන්තියේ මෙහෙම ළමෙක් ඉන්නවා වයලින් ගහන්න පුළුවන් හොදට කියලා කොටකරිසමක් ගහපු ළමයාව එයා කාරකේ දාගෙන මේ කාලේ ඇල්බර්ට් පෙරේරා නමින් චිත්‍රසේනෙකට ගෙනාවලු ගෙනල්ලා චිත්‍රසේනයි මේ හේජේ රන්සිංහ මහත්මයා සිටියලු තාත්තා ඉඳලා මේ වයලින් එක ගහලා පෙන්නන්න කිව්වලු. හොදට වයලින් එක ගහුවම චිත්‍රසේනෙකෝලු එන්න ඔයත් මෙහෙ ඉඳගෙන මෙහෙ ඉගෙන නතර වෙලා සංගීත ඉගෙන ගන්න. ඊට පස්සේ හේජේ රන්සිංහ මහත්මයා කාරකේ ගිහින් බෑග් එක අරන් ගිහින් එයා කාමරේම නතර වුණාලු. ඊට පස්සේ ඊට පස්සේ ඇත්තටම පානදුරේ පන්තියට යනකොට තාත්තගේ කාරකේ දාගෙන තමයි මෙයාව එක්ක ගියන්නේ. කියන්නේ සුනිසාන්තයන්ගේ තිබ්බ ඔහු යම් සංගීතයේ දක්ෂයෙක් දැක්කොත් ඔහුට උගන්වනවා සම්පූර්ණයෙන්ම. නමුත් ඔබ කියන්නේ අමරදේවත් පසු කාලෙක ඔහුගේ ගෝලෙක් කියන්නේ මැලි වුණාද? අපි නෑ මං කැමති විවෘතව කතා කරන්න. ඇත්තම ඉතින් එහෙම තැනක් තියෙනවා නම් මට ඔයාලා කියන්නේ කොහරි කිව්වා කියලා වැලිුණා කියලා නෑ හරි එම කියලා නෑ හරි ඒතර වෙන කවුද අමරදේව එයා ඊට පස්සේ ඔය පැට්‍රික් දෙනිපිටිය ගැන පැට්‍රික් දෙනිපිටියට සංගීතය ගෙවා ගන්න බැරුව සල්ලි නැතුව පන්ති නැතුව තාත්තා ගෙදරට හොයන ගිහින් මහේෂ් පුතා කියනවා දැන් ඒගොල්ලෝ එයා කෙලින්ම කියනවා අපේ ගෙදර පුතා කියනවා ඔව් තාත්තා එක්කන් ගිහින් ගියලා සංගීතය ගන්නවා ඒතර මේ පැට්‍රික් දෙනිපිටිය මේක හැමදාටමත් තිබ්බා තාත්තට පහු කාලෙක හොඳ හිතවතෙක් වුණා ඊට පස්සේ අයවැඩෙනිස් ගැන හුඟක් දෙනෙක් හිතන අයවැඩෙනිස් එන්නේ සුනිල් ශාන්තගේ අන්තිමට ගුවන් විදුලියෙන් යතරලා 52 යනකොට තමයි අයවැඩෙනිස් හම්බෙන්නේ. එතන අයවැඩෙනිස් ඊට පස්සේ අයවැඩෙනිස් තාත්තගේ ගෝලේ වගේ ওই අතර ඒ තව ගෝලියෝ ඉන්න පන්තිවල ඔය අර ගුවන් විදුලියෙන් කරපු වින්සන්ට් පෝල් ද නෝ මේ ක්‍රිස්ටොපෝල් සංගීතය ඉගෙන ගන්නවා ඉගෙනගෙන යාම යාට එයාගේ ආරකට යනවා කාටවත් තාත්තගේ සංගීත ගෝලියෝ ඉගෙන ගත්තට ඒගොල්ලන්ට තහංචි දාන්න කියලා එයා ඒගොල්ලන් නිදහසයි ඕන දෙයක් ඒගොල්ලෝ තමු ඉගෙන ගත්තට පස්සේ තමුන් එක එක්කෙනා ඒ ලයින ඔය පරණ කාලේ ගත්තම මම හිතන්නේ විවිධෙන් සෙල්ල බර්ලස් එයා කියලා තිබ්බ මම හිතන්නේ රැල්ල නැගෙන්නේ සින්දුව කියද්දි ඒකේ මේ සීටි ෆර්නෑන්ඩු අමරදේව මහත්මයා කියන්නේ ඇල්බර්ට් පෙරේරා ඒ කාලේ ඒගොල්ලෝ අත්වල් ගායනා කරා කියලා එතන එයාට මතකේ පරණ. ඉතින් ඒ වගේ මේ ගොඩක් එයා සුනිල් ශාන්තයන් හරහා අපේ සංගීතයේ ඇත්තටම ඉතිහාසයේ බුලකට ගියොත් ඔය හොඳටම කරපු අයට සුනිල් ශාන්තයන් යම් විදිහකින් මේ එක්තරා විදිහක දායකත්වයක් දීලා තියෙන සංගීතයේ උඩට එන්න. නේද එතකොට හැබැයි අයෝඩෙනිස් තමයි යම් කිසි වත ටිකක් කටහඬ පිටලා තියෙන මේ ගමන ඉදිරියට ගෙනිලා තියෙන්නේ. ඇත්තම වරදයන්ගේ පළවෙනිම ගීතයක් ඇහුවොත් හිතන්නේ සුනිල් ශාන්තයන් ගියක් කියලා. බොහොම පැරණි ගීයක්. එහෙම තියෙන අතර
Api sanksuti ko wenam petakata yanda tibba Sunil Santiyange maga giyana. Den api langasanta api keti viramayekin passe nawathath Sunil Santiyan samaya sambandhawa katha karanda api ekathu wenawa. Den api keti viramayekata yanawa. Patikada Bandura Jayasekara samaga oba nawathath patikada samage api ada Sunil Santiyan gan katha karanna hoge detu putta Lankashanta samaga api Itu Eva, ekstrem itu ling, ekstrem mama tak ini, oh gara-gara dia maga, bohong besarlah gama maga, oh ekstrem olipila sandapani yang gitu mulim berapa, ekat oh ke virudwa aja ini kian, ekko ekat bohong saral iya kian, eh menetang ekat neti boru, ekian ekstrem oh uta oh ke sangeite, paliye sangeite kian, loko boru ekologi na ekale, ada benekonut, oh ekisime kene ekte sunil sant sangeite, paliye sangeite සම්බන්ධ කරන්න බෑ. ඒකට ඒගොල්ලෝ නිකන් කියන්නන්ට කියලා කියන්නන් වාලේ කියලා. මොකද්ද මේ පල්ලි සංගේ දැන් මර්සිනු ජයකොඩි මෙතුමා අපි කොච්චර දේවල් අපිට කෙරුවද අපි සිංහල සංගීතයේ. ඇත්තෙම ගත්තොත් අපේ දැන් තියෙන සංගීතයේ එන්නේ සුනිල් සාන්තයන්ගේ. පල්ලි දැන් කතෝලික පල්ලියේ තියෙන සංගීතයේ. ඒක පර්සලි මාසලින් ජයකොඩි මෙතුමා සුනිල් සාන්තයන්ගේ හිතවතේ. එයාමත් කියලා තියෙන සුනිල් සාන්තයන්ගේ ගීත වලින් එහාට ලැබුණු ආභාෂය. එයා ගත්තා. ඒ වගේ ඒකෙන් මේ Misak ke kanik petani me sulil santiam me pali sanggita kram heria sulil santiam hadupu sanggita api nandan me sanggita gila me sanggita wisu basa wakinon me pali sanggita pansele sanggita hima gila ne dek he prekse ke kubata me be oge praname puda kara no me hu me migo me prekse ke oge na bohoma istuti gieno oba wiurta wakata akiri me gana me ke itama weda gat kila mukata me ke prekse ke dan ne ne huta una asada arne gana api deng tawa gite kara samandi gila mukata Suwanda Rosa Mal, Samandila Pi, Nauta, Sakaccha Patangga. Suwanda Rosa Mal Nila, Malaya Gutala. Mage komal sunuri bani mi ob gele Itu ni, Sunil Santi, api bodi kali, api dana kita. Api bodi ni, api Sunil Santi yang ini, sangeet mulkali, api dah magair. Lainlah dehu sangeet kerana api dana kan ni, orang reka, sandesik, simpel, cipta-pati kerana dia tapi bodi. Hatta hati ni, orang tu pahlawan, gederi tiar pasi. Orang tu pahlawan, gederi tiar pasi. Muka dekali kiri.
ඒකාලේ එයා පළවෙනි වෙකට යැත්තර අපි ළමයි හදන එක ළමයිට ගොර ගන්නවා ඒක එයා හරියට කරා කොහොමද ඒ වකිරම ගේ මම හිතන්නේ දැන තව අපේ ගෙදර මේ ආදායමක් හැටියට තිබුණේ මේ අපේ අම්මා පාසල් ගුරුවරියක් ඒක එතන අම්මා පාසල් යනවා තාත්තා ගෙදර ඉන්නවා එතන අපි අපි ගැන බැල්වල ඒවා දේ ඒ තාත්තා ඒ ඔක්කොම ඒව කරගත් කරා මේ ඊට අමතරව තාත්තාගේ මෙහෙමයි තාත්තාගේ හිත හොඳයි තාත්තා මේ එක එක જાති කරන්න ගියා කියලා ඔය පත්තරවල කියලා දෙනවා කරවල වික්ක ගියා රෙදි වික්ක ගියායි ඊළඟට මේ රේජි වැහදුවා පින්තූර ෆොටෝස් ගන්න ඒ එකකින්වත් මුදල් ලිපීමක් ඇත්තටම සිදුුන්නේ නැහැ හුඟක් වෙලාවට තාත්තා උත්සාහයක් කරුවා උත්සාහ කළා ඔක දෙනවා දෙනවා හරි කාට ගන්න බැරි කෙනෙක් ඔක දෙනවා නිකන් දෙනවා එහෙම අන්තිමේ හුඟක් වෙලාවට අතෙන් වියදම් කළා ඒකෙන් මුදල් ලිපීමුන් නැහැ ඇත්තටම ඉතින් අපි අපි ඒව දැක්කා එතකොට ඒ ඒ දැකපු දේවල් ඇත්තටම මම දැන් අපිට මට මට විශේෂ මම දකින්නේ අනිත් අයත් එහෙම මම දැන් පවුලේ අපිට ඒක ඇඟට වැදිලා තියෙනවා ඒ කියන්නේ කායෙන්වත් කිසි දෙයක් හොරාට කා වඩාගෙන එහෙම ජීවත් වෙන්න ඕනේ අපි තනියම කරගන්න ඕන ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිටත් පෙන්නුවේ එහෙව අසුරු කරපු අනිත් ළමයි ඕන කෙනෙක්ට එයාගෙන් දැනගත්ත දේවල් ඒවා මොකද එයාගේ පන්ති වල ගෝලියෝ මට කියලා තියෙනවා ඒ කාලේ අපිට සංගීත රණ්ඩු ගැන්වේ ජීවත් වෙන හැටි අන්න එහෙම ඒ වගේ එයාගේ ඒ කියන්නේ අවංකව එහෙම හොරබොරු නැතුව ඒ වයිඳලා ඔහු ඉගෙනනවා කියලා දැන් අපිත් දැන් මේ වගේ වෙනකොට අපි මම හිතන්නේ සෑහෙන කියන්නේ කලාකාරයන් සහ වෙනත් අය මේ වගේ තත්ත්වයක් උදා වෙනවා අපේ රටේ මොකද ලෝකේ මුතුම් රට ශ්‍රී ලංකාවයි කිව්වට මම නිතරම ගෙන්දා තමයි මේ වගේ තත්ත්වයක් වෙන්නේ දැන් සුනිල් සාන්තයන් මම හිතන්නේ අන්තිම කාල සමාවෙන් මේක අහන නමුත් ඊටාම කලකිරීමකින් ඉඳ හිටියේ අපිට මතකේ ඔහුගේ ඇත්තටම ඔහුට කරපු අවුරුදු 15කට ඔහු අසාධාරණයේ ගැන ඔහු කතා කරනවා කියනවා ඒ කියන්නේ ඔහුගේ හොඳම කාලේ ඇත්තටම ඒ කරලා ඒක අසාධාරණේ ඕනකෙට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපේ රටේ මොකද එයා 52 දී එයාගේ ගුරුවරයා තමයි ඉන්දියාවෙන් ගෙන්නන්නේ ඔඩිෂන් වලට ඔහු කියන්නේ මම අවුරුදු 5ක් එතකොට මේ වෙනකොට ලංකාවේ වෙනම සංගීතයක් හදලා ඒක නෙමේ හින්දුස්ථානි සංගීතය ඒතර එයා කියන්නේ එයා ඒක ගැන දන්නේ අරයා එතකොට අපිට අපේ සංගීතයේ අපිට අපේ එක මේ මනින්ද පෙර කෙනෙක් ඕනේ. එහෙම කරලා එතන මෙයා කියන මම ප්‍රතිපත්තියක් හැටියට මම යන්නේ නැහැ කියලා කියනවා. මොකද එයාට අතන යන්න අවශ්‍ය නැහැ. එයා ඔහු යටතේ උසස්ම සම්මාර්ථ ලැබලා තියෙනවා. ඒ අනිත් හැම ඔඩිෂන් ගිය කෙනෙක්ම ඒක ලැබලා නැහැ. එහෙම ඒ වෙනසම ඔබ දකින්න. ඒ කියන්නේ ඇරිත් අය කවුරු ගියා වුණත් සුනිල් සාන්තයන් යන්නේ නැහැ. ඒගොල්ලෝ ගුවන්විදුලියෙන් එයා එළියට දානවා. අවුරුදු 15ක් හිටියට පස්සේ මොකද කරන්නේ? අර රතන්ජන් කර් මහත්මයා කරපු පරීක්ෂණය කරන්න කියනවා මෙයාට ගෙදර හිටපෙක් කෙනාට. එතකොට එතනින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අවුරුදු 15ක් ආය සංගීත ඉගෙන ගන්න නැත්නම් ගෙදර හිටපු මිනිස්සුන්ට පුළුවන් නම් ලංකාවේ ශිල්පීන් වර්ග කරන්න 52 ත් එයා තමයි සුදුස්සා වර්ග කරන්න ශිල්පීන් වර්ග කිරීමට. ඒ කියන්නේ ඔහුට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුට ඒ කාලේ තිබුණු අර මං කිව්වා වගේ හැදුණු එයාට විරුද්ධව හැදුණා කීප දෙනෙක් ඒගොල්ලෝ එච්චරට බලගත්වි අරයව කෙලින්ම ඒකට පාගල නැති කරනවා. දැන් ලංකාවේ විතරයි දැන් මේ වගේ අනිත් අයට අසාධාරණ කරලා අනිත් අයගේ බෙලි කපලා වීරත්වයට පත් වෙන්න බුණා. නමුත් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. අද විවෘතව කතා කරේ. මොකද අපිට නම් ප්‍රශ්නයක් නැහැ මේ නම් කියෙමු. මොකද අපි ඇත්ත මම ජනතාවට දැනගන්න ඕන මොකද අපි තව ගීතයකට සවන් දෙමු මොකද කෝකිලයන්ගේ කෝකිලයන්ගේ කෝකිල නාදේ කෝකිලයන්ගේ කෝකිල නාදේ හීන හඬින් හීන වගේ නැගේ ජාති ජාති මලින් සුවඳ ගුරාබී වටින් පිටින් සිසිල් සුලා නමලි සමදාන සැඳ සුභං ඇදිනි අන්නෙන් අන්නේ රත් මූද කිලෙන්නේ මගේ කුමාරී යාල තොටිල්ලේ පැදිමුනි දැලේ කුකිලයන්ගේ කුකිල නාදී ලංකාශන්ත ඔබ කැමති විශේෂ සින්දුවක් තියනවාද පියාගේ මොකද මම ප්‍රේක්ෂකව දැනගන්න කැමති මොමජි හැම එකටම කැමති ඊළඟට යා ඔහු පරීක්ෂණ ගීත කරලා තියෙනවා ඒව හුඟක් දෙනෙක් අහලා නැහැ මම හිතන්නේ දැන් ඒවා අපි ටික ටික Facebook කරහම එළියට දානවා කියන්නේ මම ඒක මම හිතන්නේ පරීක්ෂණ දැනගන්න කැමති දැන් Facebook පිටුවක් තියෙනවද සුනිල් සාන්ත කියලා තියෙනවා ගුරුදේව සුනිල් සාන්ත කියලා තියෙනවා ගුරුදේව සුනිල් සාන්ත කියලා Facebook පිටුවක් තියෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ ඒක වැදගත් ඒක තියෙනවා මේ
Mama kemeti tahu sampai hokar yang lebih ni kian. Hokar. Eka nanti biar kemeti. Mama istilah kian kian ke mungkin nata poda. Sulin santai ente sama haru kian. Ekter mungkin sulin santai hela hole. Haraha tambah sulin santai ekter ya kian kumar tunggu beli dasian ke potpat kian le ya ekter mah alu tembem minas put gelek kian kila. Hindustani opko mama tak kala Lanka wenwen ya mage rata mage daya. Makin basah kini kerana loko biar naik lagi lagi kira. Itin di benne, kondre belut, helahau lagi kena ke mam belut, Kumar tu kembali dah sana. Alau isi sebi helar isi nak budu. Jangan tu biri sebi kerana sulit sana tu. Kau kat tu, hamba kini kini beti baju atmai, egollo atma desa premium. Ikan egollo tamung hati pakat me hamba kerana ni okomai me kalakar okomai eri dia tu me dupat antime tu jiwite awasan kerana ni. Orang apa yang ada kat tu, apa itu sulit nanti yang ni hara sangi itu hara. Atteram netu agi dia atmai. Ewak eruna nang apa mulu me kan apa sanskriti ya. Ikan lama para puru okoto me ano value ikan value si anda tiupun deval. Atteram evan evak tiupun gitu lalu pada malah kat tu. Ekoran itu takkan lagi nih Lanka Lanka. Oleh bagi semua gigi kita mesti, no, apa apa itu ekstra desa premium berdekar, berdekaran dah. Inilah yang kini ketentuan apa kita tu, apa desa pahlawan ni kita. Desa pahlawan ni orang yang mesti dia kini rating yang mudahlah korang hari kami sehari kehala, kamungnya me watak berdekaran orang, kamu kau dah desa premium kini. Ingat ni, kau mana apa desa pahlawan, desa pahlawan misa desa premium ni, namun dengan eva kita tawat periksa kini, no, beri istuti orang tu, no, okay, no, kita amu santosai me. Nang kiri macam mana? Mungkin tapi inovan buru arah ap me hendak air peng apa kan ini ya tapi virik. Apa eva kita tu tapi anawas seviru ini ada. Kena beri studi mandor. Nang kiri macam mana? Mungkin mereka wedagat. Mungkin tapi kena tapi kaki kilo kita pun tiada. Tapi satu sampurna. Nampun mereka wedagat kena. Dia tanah hukian ni. Dah. एक इतने भी हैं मैं जब मैं सुल्तान जाएंगे संगीत पढ़े पहले एक दस समझी पना है एकाले आप इंग्रीसिंग करना अबे क्या ने पहले मुंह आपे इंग्रीसी कथा करना मैं लंकावे मैं सिंगल खट्टियाँ किटे एकाले कोलम पे एक वो लो सिंगल सिंधु हान ने ये नोट सुल्तान जान मैं मार्किंग में आकर मैं के विशेष अति नो मैं पोतरा मैं मुलीम मैं के हंदी नीमा खेतियाँ लिया ने सुल्तान जान समग सांते ने किए थे नहीं तो मैं अपे सरचंद महात्म्य एकाले हंदी नीमा लिए ना हंदी Itu pasti, mungkin pasti. Sunisan jen, ya, egol lo helahol lo virodi. Abi, langkasan tapi, wajar tapi samawin tapi kahwela. Wajar, namun deng abi, wajar tak na wajar ne, kahwela wajar abi, oke lassen, gite kin, ni wajar ana, wajar karna karna kalau kita saman denne, eva game, ubat istuti karna, eva game, abi obi Paulus ildin ada musibah pada nama, muka deh, oke nama mahitane anitara haturukan kerapu aja na, ada kata kiri mak neh. Amat sunil santai angge handa, kau dat, randa pahwati no, apa zikzatan. Lupa mesti tu, mesti tu dia, dia wasta keluar. Dia wasta kan awasan ni, kerana kalau sindu ada saman deh, lah. Apa ubat? Subah patah. Nagena hira pata hira uturada eka kodiye hevare Eka medayak me mahabalayak me kerata me yamu Lanka Lanka ipadunu apahat lak kolove Tulu nirukam upatin muruwe Dak vamu dakkam lakkam viskam vismavamin mululo Kandata kendata kondata huruvi Van van ata suruvi Dipata pava sapatata harava Lankerata meyamu Lanka Lanka ipadunu apahata lak kolove Tulunirukam upatin huruvi Dakvamu dakkam lakkam Viskam vismavamin ululoh